කවුරු හරි මේක එක්ස්ප්ලේන් කරන්න සාන ව්‍යාපෘති කණ්ඩායම වල විසක් දෙමගුලට පැමිණ ඔබ සාදරයෙන් පිළිගන්නවා හතර අපේ කන්සෙප්ට් එකුණේ ඔයගොල්ලන්ගේ මේ පාර සංවිධානය කරලා තිබ්බ ආකාරයට විසක් කලාපයක් හදීම තමයි අපේ අරමුණ උනේ අතන විසක් කලාපයකට දිනන විසක් උත්සවය සමරන්නේ බුදුන් වහන්සේගේ ඉපදීම බුදීම සපිරිමන් පැමිණ දෙමගුල සමරීමට ඒ සමග අපේ බුදුන් වහන්සේගේ ඉපදීම සනිටුවන් කරන්න නෙළුම් මල් හතක් අපි අහලා තියෙන විදිහට අපි විශ්වාස කරන විදිහට නෙළුම් මල් හතක් ඒ වෙලාවේදී බුදුන් වහන්සේ මෙලව සිදුවක් කුමාර මෙලව උපත ලැබ අවස්ථාවේදී නෙළුම් මල් හතක් පිපුණයි කියලා කියනවා ඒක සනිටුවන් කරන්න තමයි අපි නෙළුම් මල් හත හැදුවේ ඊළඟට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවෙන් පසු බුදුන් වහන්සේ සිදුවක් කුමාර බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා ඒ බුද්ධත්වයට පත් වීමේදී ඇසතු පෝරකුමල තම බුද්ධත්වයට පත් වෙන්නේ ඒ සංවිධානය කරන්න අපි මේ ආකෘති නිර්මාණය කළා ඒ සමගම බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් පසු සත් සතියක් ගලගුණ සලකන්න එහෙම නැත්නම් අපි ඉතාමත් හොඳ ගුණාංගයක් විදිහට සලකන ගලගුණ සැලකීම කියන එක කරන්න සත් සතියක් බුදුන් වහන්සේ තමන්ට උදව් උපකාර කළ ශාකයකට පවා කලගුණ සැලකීම දැක්වුවා ඒ තමයි මේ අපි සත් සතිය නිරූපණය කරන්න ලැබුවේ ඊට පස්සේ අවුරුදු 40ක වසර 40ක පමණ ධර්ම ප්‍රචාරණයකින් පස්සේ බුදුන් වහන්සේ ඊට පස්සේ ලංකාවට බුද්ධාගම ආවත් එනවත් එක්කම අපිට ගොඩක් දේවල් ලැබෙනවා ඉන්දියාවෙන් සංස්කෘතික වශයෙන් ඒ දේවල් පෙන්වන්න අපි වෙහෙර විහාර ඊළඟට වැව්වමුණු වාගේ දියුණු තාක්ෂණයක් අපිට ලැබුණා ඒවා පෙන්වන්න සයිතුවන් කරන්න තමයි අපි මේ විදිහට මේ කරේ වෙසක් කලාපය වටේ අපි පහන්නටක් ඉදිරිපත් කළා මොකද ආමිස පූජාව වගේම මේ ආලෝක පූජාව කියන්නේ බුද්ධාගමේ සැලකෙන බොහොම හොඳ පූජාවක් ඊළඟට අපි දානයක් වශයෙන් ඔයගොල්ලන්ට මෙතෙන්ට එන මේ වෙසක් කලාපේ නරඹලා මේ සමහසලා ඉන්න අපේ සහෝදරයන්ට වෙසක් කලාපේ නරඹලි ඉවරලා දානයක් වශයෙන් අපි දන්සලක් සූදානම් කරලා දෙනවා අපි හැමෝටම ආරාධනා කරලා තියෙනවා අපේ දන්සල භුක්ති දෙන්න නිසා ඔක්කොටම එක ගාන දෙනවා එන්නවා ගමේ